Question number 3. Design the web page below. It should be responsive for small, medium and large devices. Question number 3 එකේ කියලා තියෙන්නේ මේ අපිට පෙන්වන විදිහට user interface එක design කරගන්න කියන එක. එතකොට මේක small, medium සහ large devices වලට responsive වෙන්න ඕනේ කියන එකත් මේකවල මේක කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන්නේ create a database named test with one table names users. The users table should only have two columns, email and password. The email is the primary key of the database table. Create a PHP program to add users to database. In this case, every field should be validate. Create a database connection between the web page and database. Create an SQL query to add data to the database. Execute that SQL query. The web page cannot reload upon button click. එතකොට මේක කියලා තියෙන දේ තමයි අපිට ඩේටාබේස් එකක් හදාගන්න කියලා තියෙනවා ටෙස්ට් කියලා වගේම ඒකේ ටේබල් එකක් තියෙන්න ඕන කියනවා යූසර්ස් කියලා. එතකොට මේ යූසර්ස් කියන ටේබල් එකේ කොලම් දෙකයි තියෙන්න පුළුවන්. ඒවා වෙන්නේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි. ඒ අතරින් මේ ඊමේල් කියන එක ප්‍රයිමරි කී වෙන්න ඕන කියලා කියලා තියෙනවා. අපිට PHP ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නයි කියලා තියෙනවා මේකෙදී ඩේටා ඉන්පුට් කරගන්න ඩේටාබේස් එකට. ඊට පස්සේ මේක SQL query එක යවන්න එතකොට SQL query එක execute කරනවා සහ මේ page එක reload නොවී අපිට user registration එක සිද්ධ කරගන්න පාට් එක තමයි මේකෙදි කියලා තියෙන්නේ. දැන් අපි මේකේ test කියන database එක තමයි අදාගන්න කියලා තියෙන්නේ. test කියන එකේ users කියලා table එක තියෙනවා. එතකොට දැන්ට මේ තියෙන්නේ මගේ එක data එකයි. අපි දැන් මේක තව data add කරගන්න එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මගේ index.html page එක තමයි හදාගෙන තියෙන්නේ. ඒකෙදි මං id දීලා තියෙනවා. ඒ වගේම register කියලා function එකක් call කරලා තියෙනවා. එතකොට මේකේ javascript file එක link කරලා තියෙනවා. අපි javascript file එකට ගිහිල්ලා බලමු. මං register කරන email එකයි password එකයි මේ විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඒවයි value අරගෙන තියෙන ඊට පස්සේ මේ ajax object එකක් හදාගෙන තිනවා. මේ ajax object එකේ post method එක හරහා process.php file එක තමයි මේ data ටික අරගෙන යන්නේ. එතකොට මේකෙදි validate part එක සිද්ධ වෙලා එන output එක මෙතනදී check කරලා ඒකට අනුව මේ පැත්තෙන් අපිට පෙන්වන්න ඕන design එක මොකද්ද කියලා තීරණය කරන එක තමයි මම මේ මෙතන if else function වලින් සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මම ඒකට reset function එක දීලා තියෙනවා. මොකද මේ පෙන්වන මේ field හරියටම error කරලා තියෙනවද නැත්නම් වැරදිද කියන එක ආපහු reset කරගන්න තමයි මේ reset කියන function එක මම දීලා තියෙන්නේ. එතකොට process.php එකට આવොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඒකෙදි මේකේ validation part එක සිද්ධ කරනවා. එහෙම ඊට පස්සේ database එකට connect වෙලා අපිට ඕන කරන data ටික insert කරන එක සිද්ධ වෙනවා. දැන් එතකොට මේක user interface එක පැත්තෙන් අපි දැන් experience කරලා බලුවොත් මම මේ විදිහ තමයි design එක සිද්ධ කරගෙන තියෙන්නේ. දැන් අපි මේකේ මේ add user කියන එක තමයි අපි සිද්ධ කරගෙන තියෙන්නේ. අපි දැන් මේක නිකන් null විදිහට දුන්නොත් අපිට මේක field එක empty කියලා පෙන්වලා ඒක fill කරන්නයි කියලා තියෙනවා. අපි දැන් මේක fill කරන්න ඕනේ. ඒකෙදි මේකේ email validation එකකුත් තියෙනවා. අපිට ගැලපෙන email එක තමයි දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ password එකක් ඉල්ලලා තියෙනවා. අපි මේක empty දීප මේක නිවැරදි වගේ මේක empty කියලා මේකෙදි පෙන්නනවා. අපි දැන් ඒ නිසා මේකත් fill කරගන්න ඕනේ. එතකොට මම මේ password field එක දැනට text field එකක් විදියට තමයි තියලා තියෙන්නේ. අපිට password එක බලා ගන්න අවශ්‍යතාවක් තියෙන නිසා. ඊට පස්සේ add user කියන එක click කරා. අපිට පෙන්නනවා මේ field දෙකම validate වෙලා තියෙනවා. ඊට පස්සේ අපි database එකට ගිහිල්ලා බලුවොත් දැනට තිබුණ එක entry එකයි. අපි දැන් මේක refresh කරාම අපි අර අලුතින් register වුණ details මේ database එකට add වෙලා තියෙනවා මෙන්න මේ විදිහට.